අයිබෝන් දරුවනේ, අපි අද ඔන්න පැස්ටල් වලින් චිත්‍ර අඳිද්දි මතුවෙන ගැටලු ගොඩකට පිළිතුරු හොයන්න තමයි යන්නේ. අපේ ගොඩක් දරුවෝ පොඩි කාලේ ඉඳන් බුරුදුල ඉන්නේ පැස්ටල් පෙට්ටිය පාවිච්චි කරන්න. හැබැයි තවමත් හිතන් ඉන්නා බහුතරයක් පැස්ටල් වලින් ලොකු වැඩක් අපිට කරන්න අමාරුයි කියලා. දියසායම් වලින් වගේ, නැත්නම් ඇක්‍රලික් ඔයිල් වලින් වගේ අපිට මේ මොනවාද පැස්ටල් වලින් ලොකු දෙයකට, ලොකු නිර්මාණයකට යන්න අමාරුයි කියන මතයේ අපේ බහුතරයක් දරුවෝ ඉන්නවා. අපේ පහුගිය වැඩසටහන් තිබිච්ච ඒවට කමෙන්ට් කරලා තියෙන ඒවා දැක්කම පවා අපිට ඒක හිතෙනවා, මිස් මේක මේ පැස්ටල් වලින් මේ විදිහට අඳින හැටි කියලා දෙන්නකෝ කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණා. ඉතින් අන්නේ හේතුවත් එක්ක තමයි අද මේ පාඩම මේ විදිහට සකස් කරන්න හිතුවේ. අවසානයේත් ඒ රැඳී සිටියොත් ඔබට අපේ මේ මාධ්‍ය ගැන කිසිම ගැටලුවක් ඉදිරියට එන එකක් නැහැ. චිත්‍රයක් නිර්මාණය කරන්න ගියාම, චිත්‍රයක් අඳින්න ගියාම හොඳට මතක තියාගන්න ඔයාට අවශ්‍ය වෙන්නේ ඒ චිත්‍රයේ වර්ණ එකින් එක වෙන්කොට හඳුනා ගන්න පුළුවන් විදිහට අඳින්න නම් මුලින්ම ලා පාටවල් තියෙන ඒවා ඔක්කොම පාට කරගෙන ඉවර කරගන්න. ඊළඟට ඊට ටිකක් සද පාට පාවිච්චි කරන්න. ඊළඟට ඊටත් ටිකක් සද පාට පාවිච්චි කරන්න. ඒ ක්‍රමයට යන්න. ඒ ක්‍රමයට ගියොත් ඔයාලට වරදින්න තියෙන ඉඩකඩ, චිත්‍රය කැත වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් ඔයාලා කියනවනේ පැස්ටල් චිත්‍ර පිළිසිදු අඳින්න බොහොම අමාරුයි කියනවා. ඒක තමයි අපේ ගොඩක් දරුවෝ කියන කතාව. දැන් බලන්න මම මේකේ කහ පාට ගෑවා, ඊට පස්සේ තමයි තැඹිලි පාට ගෑවේ. ඉතින් ඒ දෙකේ එතකොට මිශ්‍ර වීමක්, එතනදී කහ පාටට තැඹිලි පාට මිශ්‍ර වීමක් සිද්ධ වුණේ නැහැ. කොහොමත් කහයි තැඹිලි කියන්නේ ටිකක් කියන්නේ සංගත වර්ණ. ඒ දෙක අතර ලොකු වෙනසකුත් නැති නිසා මේක නම් තැඹිලි පාට මුලින් ගෑවා කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ඒකත් කරලා බලමු. තැඹිලි පාට මුලින් ගානවා, ගාලා ඒකෙම උඩින් කහපාට, ඊට පස්සේ ඊළඟ පේලි දෙකට කහපාට ගානවා. දැන් ඔයාලා දැක්ක ඒක ලොකු ගැටලුවක් උනේ නැහැ. මම මේ දෙකේම උඩින් කළුපාට ගානවා. බලන්න මේ විදියට කළුපාට ගෑවා. ඊළඟට මම මුලින්ම කළුපාට ගාගෙන ඉන්නවා. බලන්නකො මොකද වෙන්නේ කියලා. ඔයාලට මේක මේ අත්දැකීම හොඳටම ඇති. කළුපාට මුලින් ගාගත්තා මම. දැන් මෙන්න කහපාට තැඹිලි පාට ගාන්න ගියන් පස්සේ ඒකේ අර පාටවල් මුලින් ගාගත්ත කළුපාට ඒකේ තැවරෙනවා. ඉතින් මෙන්න මේ වරද්ද තමයි අපේ දරුවෝ මුලින්ම කරන දේ. තද පාටවල් මුලින් ගා ගන්නවා, පස්සේ පාට කරන්න ගියාම මේ මුලින් ගාගත තද පාට මුළු චිත්‍රය පුරාම චිත්‍රය අපිරිසිදු කරමින් මේක හැමතැනම තැවරෙනවා. ඒක පළවෙනි වැරද්ද, ඒක හදා ගන්න මුලින්ම. ඊළඟට අපි ඉගෙන ගන්නේ වර්ණ දෙකක් මිශ්‍ර කරන විදිය. මම ගන්නවා කහ පාටයි රතු පාටයි. දැන් මම අර කලින් කිව්වා වගේ මුලින්ම ලා පාට ගෑවොත් මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න මම මුලින් ලා පාට ගෑවා, ඊළඟට තද පාට ගෑවා. දැන් මේ දෙක මිශ්‍ර කරගන්න ඕන. මම නැවතත් කහ පාට ඒ උඩ මේ මැද්දේ ඒ පාට දෙක මිශ්‍ර වෙන තැන ගාලා බලනවා මේ දෙක මිශ්‍ර කරන්න පුළුවන්ද. අන්න එතකොට අපි අර කලින් කරපු ක්‍රමය අසාර්ථක වෙනවා. මෙතෙන්දී අපේ අවශ්‍යතාවය තියෙන වර්ණ දෙකක් මිශ්‍ර කිරීම නිසා අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන් මුලින්ම තද පාට ගාලා ඉන්න එක. හොඳට මතක තියාගන්න, කලර්ස් දෙකක් මික්ස් කරනවා නම් පැස්ටල් වලදී මුලින් තද පාට ගාලා ඉන්න. ඊට පස්සේ තද පාට ගාපුවට පස්සේ ඊළඟට ලා පාට මිශ්‍ර වෙන්න ඕන තැනදී ඔයා අර තද පාටම ලාවට ගන්න, අත බුරුලෙන් මේ සුදු ඉතුරු වෙන විදියට. එතකොට ඔයාලට පුළුවන් අර ඊළඟ ලා පාට ඒක උඩ උඩරිම තදින් ඇඳලා ඉතිරි ටිකට ලා පාටින් සම්පූර්ණ පාට කරන්න. ඒ වර්ණ දෙක මිශ්‍ර කරනවා නම් ඊතරම තද පාට මුලින් ගාලා දෙවෙනුවට ඒ තද පාටම ලාවට මේ අත බුරුලෙන් ගාලා ඊට පස්සේ ලා පාටින් ඒක උඩ තදට ඇඳලා ඊළඟට ලා පාට ගන්න. ඒ ක්‍රමයට ගියාම ඕනම වර්ණ දෙකක් ලස්සනට මිශ්‍ර කරගන්න පුළුවන්. ප්‍රධානම කරුණු දෙක ඒ විදිහට මතක තියාගන්න. ඊට පස්සේ අපි චිත්‍රයක් අඳින ගමන් ඉතිරි දේවල් කතා කරමු. මම දැන් ඇහැක ඡායාරූපයක් පාවිච්චි කරලා මේ චිත්‍රය අඳිනවා. එතකොට ඔයාලා තව දන්නේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා ගොඩක් වෙලාවට පුදුම වෙන දෙයක් තමයි පැස්ටල් වලින් ඇඳලා මොකක් හරි ආලෝකයක් වැටලා තියෙනවා නම් චිත්‍රයක, එළියේ වැටිච්ච තැනක්, වතුර දිලිසෙන තැනක්, ඒ වගේ තැනක් අපි පැස්ටල් වලින් කරලා තියෙනවා දැක්කම පුදුම වෙනවා. ඇත්තටම පුදුම වෙන්න දෙයක් නැහැ. ඒකේ නිවැරදිව ආලෝකයේ අඳුර නිවැරදිව අධ්‍යයනය කරන්න ඔබේ මාධ්‍ය වෙනස් වීමක් විතරයි මෙතනදී වෙන්නේ. සහ ඒ වෙනස් වෙච්ච මාධ්‍යත් එක්ක හසුරවන ආකාරය වෙනස් වෙනවා. බලන්න මුලින් මම ලා පාටක් ගෑවා, දැන් ඒකට මට يعني අන්තමින් තමයි තද පාට එන්න ඕනේ. ඒ නිසයි මම තද පාට මුලින් නොගා මුලින් ලා පාට ගාලා හිටියේ. අර ඒ අවස්ථාවල පැස්ටල් කෑල්ල හසුරවන විදිය වෙනස් වෙනවා. එකයි මේ එක එක චිත්‍රෙන් චිත්‍රයට අපි මේවා දැනගන්න ඕනේ කොහොමද මේක කරන්න පහසු කියන එක. දැන් මම සුදු පාට එන්න ඕන තැන්වල මුලින් සුදු ගාගත්තා. සුදු ඉතුරු වෙන්න ඕන තැන්වල එතකොට බය වෙන්න දෙයක් නැහැ. ඒක උඩ වෙන පාටක් ගෑවුනත් අපිට සූරලා ඉවත් කරන්න පුළුවන්.
එම මේ ටික ටික තමයි මේකේ තද පාට වැඩි කරගෙන එන්නේ. ඔයාලට පේනවා මුලින් ගාපු පාටට උඩින් තව තව තද පාටවල් එකතු කරගෙන එන එක තමයි මම දැන් මේ කරන්නේ. මේක හොඳින් බලා ගන්න. මම අමුතුවෙන් මේකේ එළිය වැටෙන්න කියලා දෙයක් අමුතුවෙන් ඉතුරු කිරීමක් කරන්නේ නැහැ. ඒ තැන්වල ආලෝකයේ අඳුර අධ්‍යයනය කිරීම සහ ඒ තැන්වල තියෙන වර්ණ අධ්‍යයනය කිරීමක් තමයි මම මෙතනදී සිද්ධ කරන්නේ. පැස්ටල් කූර පාවිච්චි කරන විදිය අනුව ඔයාගේ චිත්‍ර පේන තරම වෙනස් වෙලා පෙනේවි. තව දෙයක් වැදගත් කරුණක් තියෙනවා. ඔයා චිත්‍රයක් ස්වභාවික විදියට අඳින්න උත්සාහ කරන කෙනෙක් නම් පැස්ටල් වලින් මුලින්ම අඳින චිත්‍රවලදී උපරිම කාලයක් මේ සඳහා යොදා ගන්න. ඩීටේල් කරද්දී පොඩි පොඩි දේවල් මතු කරද්දී වේගෙන් කරන්න යන්න එපා. පැස්ටල් කියන්නේ ටිකක් අර කලබල වුණොත් අපිරිසිදු වෙන්න පුළුවන් මාධ්‍යයක් වැඩ කරද්දී අපිරිසිදු වෙන්න පුළුවන් චිත්‍රය. ඒ නිසා ටිකක් මේක හිමින් අතට හුරු වෙනකම් ටිකක් හිමින් මේකෙන් වැඩ කරලා බලන්න. සියුම් අංග මතු කිරීමේදී බොහොම සැලකිලිමත් වෙන්න පුළුවන් තරම් වෙලාව අරන් කරන්න. ඊට පස්සේ ඒක හතට හුරු වෙනකොට ඔයාලා කාලයක් තිස්සේ අඳිනකොට මේක වේගෙන් කරන්න පුළුවන් මේ නිර්මාණය. දැන් ඕගොල්ලන්ට පේනවා මං ඇහැක් ඇඳා ඒකේ මට අවශ්‍ය තැන් වලට මං පාට අඩු වැඩි කර කර ඒ අඳුර දදා ඇඳා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හැබැයි මේ වගේ පුංචි පුංචි දේවල් කරද්දී තව පොඩි අපිට මොකද වාසි සහගත බවක් තියෙනවා චිත්‍රයේ ටිකක් ලොකුවට ඇඳම සමහර චිත්‍රවලට. ඒ කියන්නේ ඩීටේල් ගොඩක් වැඩි. දැන් ඇහැක් අඳිනකොට එහෙම චූටිට අඳිනට වැඩිය ටිකක් ලොකුවට ඇහැ ඇඳගත්තම අපිට වර්ණ ගන්නවන්න ලේසි. පුංචි පුංචි ඩීටේල්ස් දාන්න ලේසි. අන්න ඒ වගේ දේකුත් මේ පැස්ටල් වලින් වැඩ කරද්දී තියෙනවා. හැබැයි සමහර චිත්‍රවලට පුංචි කොලේ කඳින තරමට චිත්‍ර ලස්සනයි පැස්ටල් වලින් කරද්දී. එහෙම තියෙනවා. ඒ අවස්ථාව අනුව තමයි ඔයා තීරණය කරන්නේ කොහොමද කරන්න කියලා. දැන් මම මේකෙදි පාවිච්චි කරපු ක්‍රමේ මුලින් ලා පාට ගාලානේ වැඩ පටන් ගත්තේ. ඔන්න ඒකම තව එකක කරලා පෙන්නන්නම්. මම මුලින්ම සුදු පාට ගානවා මේකේ ලා පාටවල එන්න ඕන සම්පූර්ණ ප්‍රදේශයම ආවරණය කරනවා සුදු පාටෙක්. ඊළඟට මම මේකට ඉරුණු පත්තර කෑල්ලක් වගේ පාවිච්චි කරොත් මේකේ තව වැඩ කරන්න පුළුවන්. මම ඒ නිසා මේකේ නිකන් වලාකුළු හැඩේ පෙන්නන්නට උනුනේ. මම පොඩි කොළ කෑල්ලක් උපයෝගී කරගෙන මේක උඩ රානිල් පාට දැම්මා. දාලා ඒක ආයේ ඇඟිල්ලෙන් පොඩ්ඩක් ඒක බ්ලෙන්ඩ් වෙන විදිහට, ඒ කියන්නේ තදට නිල් පාට පේන්නේ නැති වෙන විදිහට සුදුත් එක්ක මිශ්‍ර කරගත්තා. ඊළඟට කන්දක හැඩය කඩදාසියෙන් ඉරාගත්තා. ඒකට උඩින් අර අපි පොඩි කාලේ කරන්නේ නේද, උඩින් පාට ටිකක් ගන්නවා ඇඟිල්ලෙන් පහළට ඒක අදිනවා. තව කඳු වෙන්න ඕන තැන් වලටත් ඒ විදිහට කරනවා. මේක අර බොහොම සරලව කරන වැඩක් මම මේ පෙන්වන්නේ. ඊළඟට මට ටිකක් තද පාටක් ඕන වෙනවා මුලම මේ ඉස්සරහම පේන ටිකට. එන්න එන්න වර්ණ අඩු වෙන එකක් තමයි මම මේක පෙන්වුවේ ඈතට යන විදිහ දර්ශනයක් වෙන විදිහට. ඉතින් ඊළඟට මම මේකේ පොඩි ගහක අත්තකුත් අඳිනවා. බොහොම සරල පින්තූරයක් මේ පෙන්වුවේ ඔයාලට නිකන් අදහසක් ගන්න. ලොකු චිත්‍රවලට මේ ක්‍රම අපිට යම් යම් කොටස් උපයෝගී කරගන්න පුළුවන්. සමහර ලොකු චිත්‍රක ඈත කඳු දර්ශනයක් පෙන්වනවා නම් අපිට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් එතනදී. තව චිත්‍රයක් මම ගන්නම්. මේකේ දැන් ගොඩක් දරුවෝ අහනවනේ මේ හොඳට දිලිසෙන විදිහට අඳින්නේ කොහොමද කියලා. අන්න ඒක පෙන්වන්නත් එක තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේකේ මේ චෙරි ගෙඩිවල මේ කොළ මට පෙන්වන්න උවමනාව තියෙනවා හොඳට දිලිසෙන විදිහට. සහ ඒ කොළේ තියෙන ඇතුලේ තියෙන අර ධාරමය ස්වභාවය ඒවා පෙන්වන්න උවමනාව තියෙනවා මට. අන්න ඒ නිසා මම මුලින් ලා කොළ පාට මේ කොළේ ගාගෙන ඊට පස්සේ තමයි උඩින් තද කොළ පාට ගාන්නේ. එතකොට අපිට බොහොම පහසුයි මේක මතු කරන්න කොළේ තියෙන ඇත්ත ස්වභාවය. කොළේ යටින් මම ලාපාට ගාලා තියෙන නිසා මට දැන් අර පොඩි කාලේ අපි සීරීමේ ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවනේ පැස්ටල් වල, අන්න ඒ ක්‍රමේ පාවිච්චි කළා. මේ කොළේ අවශ්‍ය පුංචි පුංචි කියන්නේ පුංචි පුංචි ලක්ෂණ, මේ කොළේ තියෙන ලක්ෂණ යම් යම් සියුම් ලක්ෂණ මතු කරන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට. සහ අනිත් තැන්වලට ලාවට දාර අඳින්නත් පුළුවන්. අපි සූරල ඉවත් කරනවා තද පාට තියෙන තැන්වල. ඊළඟට අපි ගෙඩි පාට කරන්න යන්නේ. එකට මම මුලින් මෙරුන් කලයක ගන්න හදලත් ආයි කල්පනා කරා නෑ සුදු පාට එළියක් වැටලා තියෙන විදිහට මේකේ දානව නම් හොඳම දේ තමයි පුතේ තනි සුදු පාටක් වාට ඕනවා නම් සුදු මුලින් ගාගෙන ඉන්න. යම් කිසි තැනක හොඳ එළියක් වැටිච්ච තැනක් තියෙනවා නම් එතන සුදු මුලින් ගාගෙන ඉන්න. එහෙම ගෑවට පස්සේ ඔයා අනිත් වර්ණ මොන විදියෙන් පාවිච්චි කරත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. ඒ තියෙන තැන සුදු ඉතුරු වෙලා තියෙනවා. ඒ තැන් වලට පාටක් වෙන එකක් වැදුනත් අපිට සූරලා ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් ඔගොල්ලෝ දකින්නේ නැති මම වර්ණ තුනක් මෙතන මිශ්‍ර කරනවා. රතු සුදු මෙරුන් පාට. ඒ පාට තුන මිශ්‍ර කරද්දී මුලින්ම තද පාට ගෑවේ. ඊට පස්සේ ඊළඟට ඊට ලා පාටක් ගෑවේ රතු පාට. ඊට පස්සේ තමයි සුදු ගෑවේ. හැබැයි මම කළු පාට අන්තිමටම තමයි පාවිච්චි කරන්නේ. ඒක අනිත් වර්ණත් එක්ක මට මිශ්‍ර වෙන්න අවශ්‍ය
නැති නිසා. දැන් ඔගොලු දැක්කම සුදු ගාගත තැන්වල මගේ අතින් ආයෙම රතු පාට ගෑවුණා. අන්න බලන්න මං කරන දේ. මම අර යට තියෙන සුදු පාට මතු වෙන විදියට සූරණ එක කරනවා. ඉතින් ආයෙ ඔන්න සුදු ටිකක් දාලා මේක පොඩ්ඩක් හොඳට බ්ලෙන්ඩ් වෙන විදියට ඇඳ ගන්න පුළුවන්. ඊළඟ ගෙඩියට මේකේ හෙවණල්ල වැටලා තියෙන විදිහට මට පෙන්වන්න ඕන. එතකොට මට පුළුවන් ඔන්න කෙලින්ම කළු පාට පාවිච්චි කරලත් මෙතෙන්ට උදව් කරගන්න. අර මම මුලින් එකේදී කළු කෙලින්ම පාවිච්චි කරේ නෑ. නමුත් මම මෙතන ඒ අයිනට හෙවණලි වැටිච්ච තැනට ටිකක් අඳුරු පාට මුලින්ම ගාගෙන ඉන්නවා. බලන්න ආයෙමත් දැන් මම මෙරුන් පාටින් තමයි වැඩ කරන්නේ කළු ගෑවට. ඊට පස්සේ රතු දැන් මට සුදු ගන්න කලින් අපේ සුදු ගාපු අනිත් ගෙඩියේ සුදු ගෑවට මට මේ ගෙඩියේ සුදු ගා ගන්න අමතකුණා. මම දැන් සුදු ටක් ගාලා එතන ගා ගන්නවා. ඒ ගාද්දි බොහොම පරිස්සමෙන් ගාන උනේ පස්සේ ගෑවොත්. ඔන්න දැන් මම මට ඕනුනේ අනිත් තැන එළිය වැටලා ලාවට එළිය වැටලා වගේ පෙන්වන්න නම් මට තියෙන රතුත් එක්ක මිශ්‍ර වෙලා තමයි සුදු ගා ගන්න වෙන්නේ. මේක මේ අපි අමුතුවෙන් හිතනවා මැජික් එකක් වගේ. අපිට අපේ මේ ඔක්කොම කලර්ස් අපේ චිත්‍ර එකපාර බලන කෙනෙක්ගේ ඔළුවට යන්නේ මේක නිකන් ෆොටෝ එකක් වගේ. හැබැයි අඳින කෙනා මේක අමාරු දෙයක් කියලා හිතන්නේ නැතුව ටික ටික කරලා බලන්න. එළිය අඳුර තියෙන තැන් ගැන ඔයාගේ අවධානය දෙන්න. එතනින් එහාට ඔයා මුළු පින්තූරය ගැනම හිතන්න යන්න එපා. ඔයා ඒ අදාළ දේ එළිය අඳුර වැටිච්ච විදිහ එතන දකින්න තියෙන වර්ණ ගැන හිතලා වැඩේ කරන්න. එතකොට මෙන්න මේ විදිහට නිමා කරගන්න පුළුවන් චිත්‍රය. ඊළඟට මම කියලා දෙන්න යන්නේ මෝස්තර කරනකොට ගොඩක් වැදගත් වෙන දෙයක්. වර්ණ හතරක් මිශ්‍ර කරලා තමයි මම මේක කරන්න යන්නේ. නිල්, සද නිල් එක, ලා නිල්, ඊළඟට සී ග්‍රීන් කියලා තියෙන කලර් එක මම පාවිච්චි කරනවා. බලන්න මේ කලර්ස් මිශ්‍ර වෙන හැටි. මේ දෙක නම් එච්චර ගැටලුවක් නැහැ මිශ්‍ර වෙද්දී. ඒත් මම ලා නිල් එක නැවත ගානවා. ඊළඟට සී ග්‍රීන් එක ලාවට ගන්නෙ මම. මොකද දැන් ලා කොළ එක මම මේකට මිශ්‍ර කරන්න ඉන්න නිසා සී ග්‍රීන් එක බොහොම අත බොරුලෙන් මං ගාගෙන යනවා මේ විදිහට. ඊට පස්සේ ලා කොළ එක අඳිනවා ඊට උඩින් තදට. ඔයා දැන් මෙතන දකින්න ඇති මම ලා කොළ කෑල්ල කඩලා ගත්තේ. ඒකත් එක ක්‍රමයක්. පැස්ටල් වලින් චිත්‍ර අඳිද්දී ලොකු පදාසයක් අපි අඳිනවා නම් බොහොම පහසුයි පැස්ටල් කෑල්ල කඩලා ගත්තාම. සමහරවිට අපේ අම්මලා තාත්තලා එහෙම අපිට එහෙම කඩන්න එපා කියලා කියනවා. හැබැයි දරුවට චිත්‍ර නිර්මාණය කරද්දී එක බොහොම පහසු ක්‍රමයක් වෙනවා පැස්ටල් කෑල්ල කඩලා ගන්න එක. ඊට පස්සේ මම මේකේ වටේට සුදු පාට ගාගත්තා ඉතිරි ටිකේ. දැන් තමයි අපිට ඊළඟ වැඩේ තියෙන්නේ. මෙන්න මේ කොටස තමයි බොහොම පරිස්සමෙන් කරන්නේ. කළු පාට අරගෙන මම මේකේ මැද රේඛා ටික මුලින් අඳින්න යන්නේ. බොහොම සිහින් රේඛා මට අවශ්‍ය නිසා මම පැස්ටල් කෑල්ලේ පැත්තට හරවලා තමයි අඳින්නේ මේ විදිහට. ඔයාලට පේනවා ඇති හීනීරිය වුණාම එහෙමයි අපි අඳින්නේ. පැත්ත හරවලා හිමීට පරිස්සමෙන්. ඊළඟට මම මේකේ මේ අවුට්ලයින් එක ඇඳගෙන යනවා. බලන්න මම මෙතන ඉඳන් කළු පාටින් කරන වැඩ ටික කොහොමද කරන්න කියලා. දැන් මේ අන්තිමටම අපි කළු පාට ගාන එක මම කලිනුත් ඔයාලට මේක කිව්වා. දැන් මෙතනදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වේවි. කළු පාට අපේ අතින් වැරදීමක් වෙලා ඔන්න මගේ අතින් දැන් පිටට කළු පාට ගෑවුණා. මට පුළුවන් ඒක සූරලා ඉවත් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. නිකම්ම කළු පාට ගෑවුනොත් මෙහෙම ඉවත් කරන්න බැරි බව ඔයාලා දන්නවා. යටින් ලා පාටක් තියෙනවා නම් උඩින් තද පාට ගාපේක වැරදුනත් අපිට සූරලා ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට අවුට්ලයින් එක ගහගත්තට පස්සේ අපිට මැද කළු පාට ෆිල් කරන එක ලේසි. අවුට්ලයින් එක මුලින් ගහ ගන්න. නැත්තම් කොනක ඉඳන් පාට කරන් යන්න එපා කළු පාට. ඒ වගේම ඔයාලට පේනදි මම මැද ඉඳන් වටේට තමයි දැන් මේ කළු පාට පුරවගෙන එන්නේ මේ චිත්‍රය ඇතුලේ. මොකද මේක මෝස්තරයක් විදිහට යන නිසා මැද ඉඳන් වටේට එකම විදිහට ඇඳගෙන යන නිසා තමයි මම එහෙම කරේ. වටේ ඉඳන් ඇඳන සමහර අතේ තියෙන කළු පාට හැමතැනම ගෑවිලා මේ චිත්‍රේ කැත වෙන්න පුළුවන්. ඔබට යම් අවස්ථාවක හැම මැද හරිය ආයේ පාට කරන්න වුණොත් වටේ ගෑවට පස්සේ මැද පාට කරන්න උනොත් අනිවාර්යෙන්ම අතට යටින් කොළ කෑල්ලක් තියාගන්න. එතකොට ඒ අපිරිසිදු වීම වළක්ව ගන්න පුළුවන්. අතට යටින් නිතරම කොළ කෑල්ලක් තියාගන්න චිත්‍රේ අතයි ගෑවෙන්නේ නැති වෙන්න. දැන් මම මේ නිකම් මේ හිතින් මෝස්තරයක් හිතාගෙන මේ ඇඳගෙන යනවා ඊළඟට. බලන්න ඉතිරි ටිකට මම සම්පූර්ණ කළු පාට ගානවා. ඔබට මතක ඇති කියලා මම හිතනවා මේක යට මම තනි සුදු පාට ගාලා ඉන්නේ. දැන් සුදු පාට යට ගාලා තියෙන්නේ. ඊට උඩින් තමයි මම මේ කළු පාට ගාන්නේ. මේ වගේ ක්‍රම ඕගොල්ලන්ට මෝස්තරවලදී පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ සුදු පාට තනින් තනින් මගේ ඉතුරු වුණා. එහෙම තිබුණාම කැතයි. ලොකු පදාසයක් තියෙනවා නම් අපිට ඇඟිල්ලෙන් මෙහෙම ඇදලා හරි මේ පාට හෙට මෙහෙට ගන්න පුළුවන්. සුදු පාට ඉතුරු කරන්න එපා කොයිම වෙලාවකවත් කඩදාසියේ මේ වගේ වැඩවලදී. සුදු ඉතුරු කරන්න ඕන වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේක එහෙම අවශ්‍ය නැහැ. මම ටූත් පික් එකක් ආධාරයෙන් මේක ඇතුලේ බොහොම නිදහසේ රේඛා ටිකක් ඇඳගෙන යනවා. බලන්න මෙහෙම නෙමෙයි. ඔයාට ඕනි දෙයක් මේ විදිහට සූරලා ඉවත් කරලා කරන්න පුළුවන්. අපි පුංචි පන්තිවල මේක කරනවා.
සහ මං ඉස්සෙල්ලා කරපු චෙරි ගෙඩි ඇඳපු එකෙත් මේ ක්‍රමේ පාවිච්චි කරා. මේ සූරා ඉවත් කරනවා කියන එක ගොඩක් තැන්වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන්. සතෙක්ව ඇඳොත් ඒ සතාගේ ලොම් මතු කරන් අපිට මේ විදිහට සූරල ඉවත් කරන්න පුළුවන්. එතකොට ඒ සීරුවට පස්සේ සුදු පාටින් පේනවා වැඩි වගේ නම් පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඊට උඩින් පොඩ්ඩක් මේ අදගෙන එන්න ලාවට, එතකොට අර සුදු පාට ගතිය අඩු වෙලා වටේ තියෙන කළු පාට පොඩ්ඩක් ඒ ඉරි වලට ගෑවිලා ඔන්න ගොඩාක් සුදු ගතිය වැඩි වුණොත් එහෙම කරන්න පුළුවන්. දැන් මට මේකේ නම් තනි සුදු පාට ඕන වුණ නිසා මම එක දිගට සූරගෙන යනවා. හරිය ලේසි මේ වැඩේ. අර අපි දැන් මේක මේ විදිහට පැස්ටල් කෑල්ලකින් ඇඳලා හීනියට ඉතුරු කරන්න ගියාන මේ විදිහට ඉරේ කොච්චර අමාරුද? පැස්ටල් කෑල්ලෙන් මෙහෙම මං හීනියට අඳින්න ගියාන ඒව අමාරුයි. අපි නිතර මේකේ අනිත් පැත්ත තමයි හිතන්න ඕනේ. පැස්ටල් වලින් සිහි නිරක් මතු කරන්න අවශ්‍ය වුණ ගමන් යටට ඒ ඕන පාටින් යටට පාට දැම්ම, උඩට තද පාටක් දැම්ම, අවශ්‍ය සිහින් නිර ඊට පස්සේ සූර්ල මතු කරා. එතකොට අපි ඒ ගන්න තුඩේ හැටියට තමයි ඒ ඊරේ මහත තීරණය වෙන්නේ. වාට හරිය පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක පැස්ටල් වල බොහොම ගොඩක් තැන්වල අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක්. ඊළඟට තව එක චිත්‍රයක් ඇඳලා අපි පාඩම නතර කරමු. මොකද ඊටත් මේ හැම දෙයකටම වැදගත් වෙන ප්‍රධාන දෙයක් තියෙනවා ඊළඟට මට කියලා දෙන්න අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් අපි මේක බලමු. ගොඩක් අය මගෙන් ඉල්ලුවා ස්වභාවිකත්වය පෙන්වන ස්වභාව සෞන්දර්ය, ගස් කොළන්, වටපිටාව, ඇලදොල මේවා අඳින්න පැස්තල් වලින් බැහැ. ඒක හරි අමාරුයි, මෙච්චර සියුම්ව මේක අඳින්න බැහැ, ඒ වර්ණ ගන්න අමාරුයි, වතුර නම් දිලිසෙන ස්වභාවය ගන්න අමාරුයි, ඔන්න ඔය වගේ ගැටලු ගොඩාක් අය මගෙන් අහලා තිබුණා. කරන විදිය තේරෙන්නේ නැහැ කියලා. ඉතින් බලන්න මම දැන් මේක මේ ඇඳගෙන යන විදිය. ඔයාලට පුළුවන් පියවරෙන් පියවර මම මේ අඳින ක්‍රම හොඳින් අධ්‍යයනය කරන්න. එක පාර මුළු චිත්‍රයක් දැස නෙමෙයි, කොටසින් කොටස හිතන්න. එතකොට ඔබට මේක එතරම් අමාරු දෙයක් නෙමෙයි. මම මේ වර්ණ මිශ්‍ර කරන හැටි, එතකොට එක පැත්තකට අඳුර වෙන විදියට දැන් මම පෙන්වලා තියෙන්නේ අපේ මේ අපි ඉන්න පැත්තට එන්න එන්න මේ චිත්‍රය අඳුර වෙනවා වගේ, ඈතට යන්න යන්න එළියයි වගේ. ඒ කියන්නේ එහෙනම් අපි ඉන්න හරියට එන්න එන්න සමහරට ගස් කොළන් වැඩි වෙන්න පුළුවන්. එතකොටනේ අඳුර වෙන්න ඕන. අන්න ඒ වගේ දර්ශනයක් තමයි මම මේ ඇඳගෙන යන්නේ. ඉතින් ඒකයි මේ අපේ පැත්තට වෙන්න වෙන්න අඳුරු පාට වැඩි කරන්නේ, කළුත් එක්ක මිශ්‍ර කරන්නේ. තනි කළු තියන්නේ නැහැ. ඒ දැන් වතුර තියෙන තැනක් මම මේ අඳින නිසා ගල්වල පවා මම තනි කළු නෙමෙයි, කොහොමත් තනි කළු දාන්නේ නැහැ ගල්වල. ගල්වලට මම කොළපාට, සෙවෙල් පෙඳ අපි දැන් දකිනවනේ නේද, වතුර තියෙන තැන්වල ගල්වල කොළපාට තියෙනවා, තැඹිලි පාට, හුරු පාටවල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වර්ණත් නිතර අපිට මේ චිත්‍රවලදී පාවිච්චි කරන්න වෙනවා. වතුරෙත් එහෙමයි. වතුරෙත් අපිට නිල් පාට ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. වතුර කියලා නිල් ගන්න ඕනේ නැහැ. ඒ අවස්ථාවල වතුරවල වර්ණ අපිට වෙනස් වෙලා පේනවා. අහස හොඳට පැහැදිලිව පේනවා නිල් පාටයි. ගොඩක් ගස් කොළන් තියෙන තැනක් නම් අඳුරු වෙනවා. කළු පාට, කොළපාට, දුඹුරු පාට මේ වගේ වර්ණ තමයි අපිට වතුරෙන් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒවා හොඳට ඔබ සබහාධර්මය අධ්‍යයනය කරපු කෙනෙක් නම් මේ පැස්ටල් මාධ්‍ය නෙමෙයි මොන මාධ්‍යයක් ඔබට දුන්නත් ඒ අවශ්‍ය දේ නිරූපණය කරන්න ඔබට පුළුවන් වෙනවා. ඒකයි ඇත්ත කතාව තියෙන්නේ. ඉතින් ඔබ චිත්‍ර අඳින කෙනෙක් විදිහට නිරන්තර අධ්‍යයනය දෙන්න දෙයක් නිකන් දකින්න එපා. මං හැමදාම කියනවා වගේ දකිනවා වෙනුවට බලනවා කියන දේ ඔබ ඒ පුරුද්ද ඇති කරගන්න ඕනම නිර්මාණයක්, ඕනම දෙයක්. එතකොට ඔබට මේ චිත්‍රය එතරම් අමාරු දේවල් වෙන්නේ නැහැ. හොඳට බලන්න මං දැන් මේකේ මේ වතුර අඳින තැන්වලදී තිරස් අතර තමයි හැම වෙලාවෙම මොනවාද පැස්ටල් කෑල්ල හසුරවන්නේ. හැබැයි ඒ අතරේ සමහර තැන්වල සිරස් අතට හරියටම කෙලින් පේන්න ඉරි ගහනවා. මොකද ඒ ප්‍රතිබිම්බ පේන නිසා. වතුර තියෙන්නේ තිරස් අතර අපි ලකුණු කරනවා ඒ පාටවල්, ප්‍රතිබිම්බ පෙන්නද්දි සමහරලාට සිරස් අතර ලකුණු කරනවා. ඔය ක්‍රම දෙක තමයි වතුර පාවිච්චි කරන. වතුර කැළඹිල වගේ නම් ඔන්න හැම පැත්තටම අපිට ඉරි ගහගෙන ගහගෙන යන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන බොහොම නිසංසල පරිසරයක්. වතුර කැළඹීමක් නැහැ. සෙමින් ගලාගෙන යන වතුර පාරක් තියෙන්නේ. මම ඒ නිසා සිරස් සහ තිරස් අතර විතරයි රේඛා පාවිච්චි කරන්නේ මේක ඇතුළේදී. බලන්න හෙවනැලි පෙන්නන්නේ බොහොම ලාවට. ඊට යටින් සුදු ගාලා තියෙන නිසා කොහොමත් අතබුරුලෙන් අඳිද්දි ලාවට එතන ඇඳෙන්නේ. යට සුදු ගාගත්ත නිසා මං අවශ්‍ය තැන්වල එළිය වැටිච්ච තැන් හූරල මතු කරා. ඔබ ඒක දකින්න ඇති. අන්න ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න. ඔන්න ඊළඟට මම ඔබට කියලා දෙනවා පැස්ටල් වලින් චිත්‍ර අඳින ඕනම කෙනෙක් දැනගත යුතුම කාරණයක්. ඒ තමයි චිත්‍රය කැඳලි වුණාට පස්සේ අපිට මේක පරිස්සම් කරගන්න බෑ. බලන්නකෝ අතේ තැවරෙනවා පාට. හැමතැනම මේවා ගෑවිලා මේක මේ මොකද්ද කියන්නේ චිත්‍රය අපිරිසිදු වෙනවා. චිත්‍රයේ තියෙන ඒ පිරිසිදු නිමාව දිගුකල් අපිට තියාගන්න බැරි වෙනවා. මේකට මොකද කරන්නේ? ගොඩක් අයට තියෙන ගැටලුවක්. මේකට තියෙනවා ළමයි ෆික්සටිව් ස්ප්‍රේ.
ෆික්සටිව් ස්ප්‍රේ තියෙනවා වර්ග ගණනාවක්. ඉතින් අපිට ඒකක් මිලදී ගත්තම අපිට පුළුවන් චිත්‍රය ඇඳලා වුණාට පස්සේ මේ ස්ප්‍රේ එක ගහලා ටිකක් වේලෙන තියලා අරන් තිබ්බනම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරියට ලැමිනේට් කරා වගේ තමයි. ඒකේ නැවත පාට එහෙ මෙහෙ ගෑවෙන්නේ නැහැ. අපේ අත්වලට ඒ පාට තැවරෙන්නේ නැහැ. අනිත් එක චිත්‍රයට හොඳ නිමාවක් එනවා. චිත්‍රේ පොඩි එකට කියන්නේ මොකද්ද, දීප්තිමත් බවක් එනවා මේ ස්ප්‍රේ එකෙන් පස්සේ. ඉතින් ඔයාලට පුළුවන් පැස්ටල් චිත්‍රයක් ඔන්න බය නැතුව දැන් ඉස්සරහට අඳින්න පුළුවන්. මොකද හේතුව චිත්‍රයක් කෙනෙක්ට අපි හිතමු අපි අඳිනවනේ ඇනෝම් වලට චිත්‍ර අඳිනවනේ. ඉතින් ඇනෝමකට උනත් චිත්‍රයක් අඳින්නදී අපිට බය නැතුව මේ පැස්ටල් කියන මාධ්‍ය තෝරගන්න පුළුවන්. හේතුව අපිට ෆික්සටිව් ස්ප්‍රේ එක පාවිච්චි කරලා මේ චිත්‍රය අපිට දෙන කෙනාට බය නැතුව දෙන්න පුළුවන්, මේක ඩැමේජ් වෙන්නේ නැති බව දන්න නිසා. පැස්ටල් චිත්‍රක තියෙන ඒ ගුණාංගය, හැමතැනම තැවරෙන එක, පැස්ටල් මිශ්‍ර කරන්න පුළුවන් එක, ඒ ලක්ෂණය මේ ස්ප්‍රේ එක ගැහුවාට පස්සේ නතර වෙනවා. ඉතින් අද අපි ගොඩක් වෙනස් විදිහේ, එකිනෙකට වෙනස් විදිහේ චිත්‍ර කිහිපයක්ම ඇඳා පැස්ටල් වලින්. මං හිතනවා ඔයා නොදන්න මොනවා හරි අලුත් දේවල් ටිකක් මේ පාඩම් බැලුවට පස්සේ දැනගන්න ඇති කියලා. පාඩම හොඳයි කියලා වට හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා, ඒ වගේම ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දෙන්න. ඒ වගේම තමයි ඔයා මගේ කලින් පැස්ටල් වීඩියෝ දැකලා නැත්නම් මේකේ දැන් මේ වට දිස් වෙන ලින්ක් වලින් ගියාම ඔයාට පුළුවන් අපි ඇඳපු කලින් ඇඳපු පැස්ටල් චිත්‍ර දැක ගන්න. ඒවා මුලින් ඉඳන් කොහොමද ඇඳි කියන එක අධ්‍යයනය කරන්න. ඒ වගේම තමයි ඔය තාමත් අපේ channel එකත් එක්ක සම්බන්ධ නොවෙච්ච කෙනෙක් නම් අපේ ගොඩක් videos තියෙනවා ඔයාට ඉගෙන ගන්න. subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ආරාධනා කරන ගමන් අදට ඔබෙන් සමුගන්නවා.